පින් කැපා සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. මේ දෙන්නම ලංකාවට අමාරුම මොහොතක තනියම අපාස විදිමින් ඒ බර ඇද්ද දෙන්නේ. මේ වෙනකොට බටහිර ඉන්දිය කොදෙව්වන් සමග පැවැත්වෙන පන්දුවාර 20x20 තරගාවලියට සහභාගි වෙන ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් චානක ඉවත් කළා තියෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වරණයෙන් පරාජයට පත් කරමින් ගෙදර යවලා තියෙනවා. එක දිගට මැච් පෙරදිලා ක්‍රිකට් අපිට එපා කරවලා ලංකාවේ ක්‍රිකට් අඩියටම වැටිලා තිබුණු මොහොතක දසුන් චානක ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් වල අලු ගසලා රන් ආසියානු කුසලානයක් අරන් දෙන්න පවා කටයුතු කරනවා. පොඩි කොල්ලන්ට ටීම් එකේ ඉඩ දීලා බැනුම් අහගෙන ටීම් එක හදනවා. අද හොඳ තැනක ඉන්න කමිදු මෙන්ඩිස්, දිලිසාන් මදුසංක වගේ කොල්ලෝ දස්සා ටීම් එකේ තියාගත්තේ නැත්නම් අදටත් ඔවුන්ට තැනක් නැහැ. එතකොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාව බංකොලොත් කියලා කිව්ව වෙලාවක රටේ තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික නැතුව පෝලිං තිබ්බ යුගයක රට පාර අරගෙන මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මේ රට ගොඩ ගන්නවා. ඔහු යනකොට රටේ ආර්ථිකය ස්ථාවරයි කියලා කියන්න පුළුවන් මට්ටමට මේ රට ගේනවා. මේ දෙන්නම අද ඔවුන් හිටපු තැන් වල නැහැ. ඒත් මේ දෙන්නම කරපු කැපකිරීම, මේ දෙන්නම අහපු බැනුම් වල ප්‍රතිඵල අද තියෙනවා. නමුත් ලංකාවේ මිනිස්සුන්ට හොඳ කාලේ ආවහම අමාරු කාලේ බර ඇදපු මිනිස්සුන්ව අමතක වෙනවා. ඔවුන් අන්තිමට වැරදිකාරයෝ, මොකුත් නොකරපු පිරිසක් බවට පත් වෙනවා. මේ දෙන්නම අපිට හොඳ පාඩමක් කියා දෙනවා. මිනිස්සු අඳුරගන්න පහසුම වෙලාව තමයි අපේ ජීවිතවල අඳුරු කාල සීමාව. දිනද්දි හුරේ දාන අය පරදිද්දි, වැටෙද්දි වචනයකින්වත් අපි ළඟ නැහැ. ඒත් කවදාවත් වැටිලා පෙරදිලා නැති සමහර අයගේ අපහස මැද නිහතමානී සිනාවකින් පමණක් ඔවුන්ට පිළිතුරු ලබා දීලා පිටවෑම කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපිට කියා දෙනවා.